ජනතාව ඡන්ද දෙන්නේ අපේක්ෂකයන්ගේ මූණ බලලා විතරක් නෙමෙයි. අපේක්ෂකයන්ගේ වාර්තා දිහත් බලලා. 2015 පෙට්‍රල් මිල කීයද? අද කීයද? ඉතින් මම මේ අපේක්ෂයන් අහනවා, ඔයගොල්ලෝ හිටපු අවුරුදු 10 දී ඇයි පෙට්‍රල් මිල අඩු කරන්න බැරි වුණේ? ඇයි ජනතාවෙන් සූරා කෑවේ? අපිට කියන්නේ ඇයි බඩු මිල අඩු කරන්න බැරි වුණේ කියලා? මේ මිනිස්සුන්ට දාපෝ ආණ්ඩුවක් දෙන්න ඕනේ. ඒගොල්ල කියන අපි රට හරියට ගෙනියන්නේ නැහැ. ඒගොල්ලට රට බාර දෙන්න මොනාටද? බඩු මිල වැඩි කරලා පඩි අඩු කරන්නද? බඩට ගහලා ආපහු බඩට ගහන්න යනවා ජනතාවගේ. ඕකටද පොහට්ටුව බාට ඡන්ද දෙන්න කියන්නේ? අරු 10ක් ඔය ආණ්ඩුව කරන්නේ ඔයගොල්ලෝ. කරන්න බැරි නිසානේ දාලා ආවේ අපි ගිහින් බාරගත්තේ. ජනතාවේ බඩට ගහන රාජපක්ෂවරුන්ට ආපහු එන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම කියනවා. ඒකීය ශ්‍රී ලංකාව ආරක්ෂා කරන්නට නම් ජාතීන් අතර ආගම් අතර මිත්‍රශීලීත්වය තිබෙන්නට ඕන. ඒ සංහිඳියාව තිබෙන්නට ඕන. ජාති ભેදේ අවුස්සලා, ආගම් ભેදේ අවුස්සලා අනෙකුත් ආගමික සිද්ධාස්ථාන විනාශ කරපු ඇත්තොන්ට රටක් එක්සේසක් කරන්නට බෑ. ඒ අයට පුළුවන් ඒ අයගේ සුපුරුදු කාර්යය කරන්න. ඒ තමයි තමන්ට රජවීම උදෙසා රට තුල ගිනි කන්දක් නිර්මාණය වුණත් කමක් නැහැ. තමන්ගේ පවුල රජ පවුල රකිනවා නම්, ජාති ભેදේ ආගම් ભેදේ නිර්මාණය වෙලා රටේ ඒකීය භාවය එක්සේසත් භාවය පළුදු වෙලා රට කෑලි කෑලි වලට කැඩුනත් කමක් නැහැ. තමන්ගේ පවුල රජ වෙනවා නම්. නොවැම්බර් 16 වෙනිදා මේ රටේ ජනතාව අති විශිෂ්ට ජනවරමකින් මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා තෝරනකොට මම ඔබලට වගකීමෙන් ප්‍රකාශ කරනවා, පෞල්වාදී දේශපාලනය අපි අපේ මාතෘභූමියෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ඉවත් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.